නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදුහිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදාති සරණ සරණ යමි සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව මේ ධර්ම දානය දෙන්ට අනුග්‍රහය දක්වන්නේ කළුතර පයාගල පුතු විලපදිංචි පින්වත් මැණික් කිරන්දති සිල්වා මෙනවිය සහ දෙහිවල පදිංචි පින්වත් අනූපම කරුණාසේකර මහත්මයා විසින් අද ධර්ම දේශනාවෙන් බොහෝ පිං රැස් කරගන්නවා ඒ තරුණ දෙපළ. ඉතින් අද ධර්ම දේශනාව ඉතාමත් වටිනා ධර්ම දේශනාව. මේ ධර්ම දේශනාව අහන අය ගොඩාක් පින් දෙයි මේ ධර්ම දේශනාවට දායකත්වය දරපු අයට. එච්චර වටිනවා. මේ ධර්ම දේශනාව අහන කසාද බැඳපු හැම මහත්යාටම නෝනල මතක් වෙන දවසක් මේ දේශනාව එහෙම එකක් තියෙන්නේ. එච්චර වටිනවා. ඊළඟට නෝනලාටත් හැමදාම අපිත් බැඳලා කියලා මතක් වෙන දවසක් මේ ධර්ම දේශනාව අහන දවස. ඉතින් ඒ ධර්ම දේශනාවට කලින් කාරණා මතක් කරන්න. ඒ කියන්නේ මට අමතක වෙන නිසා. ශ්‍රද්ධා රූපවාහිනියෙන් ධර්ම දේශනා ශ්‍රවණය කරලා ගොඩාක් අය සැනසෙනවා. ඉතින් උදාහරණයක් ගත්තොත් එහෙම අද ධර්ම දේශනාව සඳහා දායකත්වය දරන දරුවෝ අපි කලින් දැකලා කියලා හෝ විශේෂයෙන් මහමිනාවට කියලා සම්බන්ධවත් නැතුව මේ ඉන්ටර්නෙට් එකෙන් ධර්මය අහලා තමයි මේ සංඝයා අඳුරගත්තේ. ඒ වගේම කොහේ හරි තැනක ජීවිතේ කවුරු හරි දුකින් නිදහස් වෙනා ඉන්නවා. අපිටම මුණ ගිහිලා තියෙනවා, ලියුම් ගොඩාක් ඇවිල්ලා තියෙනවා, මැරෙන්ට ගියයි මේ සද්ධා රූපවාණියෙන් ඊළඟට YouTube එකෙන් ධර්මය අහලා සැනසෙච්චයි. බුදුම හිතෙනවා සමහර අයගේ ජීවිත. මම මේ දේශනාව කියන අතරේ එකක් දෙකක් කතා කියන්න. සමහරවිට මේ ධර්ම දේශනාවෙන් විවාහ වෙන්න ඉන්න අය ගොඩාක් සැනසෙයි. සමහර විවාහ වෙන්න දරුවෝ ඉන්නවා, අම්මලාට ඒ දරුවන වචනයක් කියා ගන්න බෑ. හේතුව එයාලට එන්නේ නෑ විසරද බවක්, එයාලගේ දෝෂ පවුල්වල. ඊළඟට සමහර පිරිමි කැමැති, කොල්ලු කැමැති බඳින කෙල්ලට අවවාදයක් දෙන්න කවුරු ලවහරි එහෙම පැහැදිලිව අවවාදයක් දෙන්න කෙනෙක් නෑ. ඉතින් මේ වගේ ප්‍රශ්න විසඳෙනවා අද ධර්ම දේශනාව විශේෂයි. හැබැයි දැන් මේ සද්ධා රූපවාහිනියට ප්‍රධාන ගැටලුවක් මතුවෙලා තියෙනවා. ඒ තමයි මේ අවුරුදු 6ක් මේ රූපවාහිනිය විකාශනය කරගෙන ගිහිල්ලා මේ යන්ත්‍රෝපකරණ ගෙවිලා තියෙන්නේ. ඒ නිසා ඒ යන්ත්‍රෝපකරණ අලුත් වැඩියා කරගන්නටත්, ප්‍රතිසංස්කරණය කරගන්නටත්, අලුත් යන්ත්‍රෝපකරණ ගෙන්න ගන්නටත් උපකාර අවශ්‍ය වෙලා තියෙනවා. මොකද මිනිසුන්ගේ ආධාර මත මේ රූපවාහිනිය පවත්වාගෙන යන්නේ. ඒ නිසා මේ ධර්මය අහන ලෝකයේ කොතනක හරි ඉන්න අයට අපි සිහි කරනවා මේ දහම් වැඩපිළිවෙලට අත්වැලක් වෙලා උදව් කරන්න කියලා.
බොහෝ දෙනෙකුට ධර්මය දීමේ පින ඔබට රැස් වෙනවා. ඉතින් ඒ නිසා මේ පින් සිතිවිලි පහළ වේවා. ඉතින් අද ධර්ම දේශනාව කිලින්ම මම ධර්ම දේශනාවම ආරම්භ කරන්නම්. මේ ධර්ම දේශනාවේ නම උග්ඝහස උත්තරේ. මේන්දක කියලා සිටුතුමෙක් හිටියා, අහලා තියෙනවද දන්නේ, බුද්ධ කාලේ. හා මේ යාගේ පින්බලේ වතුර නාල පොයට ගබඩාවට ගිහලා දොර අරිනකොට ගබඩාවේ හැම මේ අටකොටුම පිරීලා යනවා දහන්නේ වලින් රන්තිදී වලින්. එයාගේ නෝනා බතක් උයනවා හාල්සීරුවක. හාල්සීරුවක බතක් උයලා මුළු කෝසලේටම එහෙම නැත්තම් මුළු දඹදිවටම දෙන්න පුළුවන් බත් මුට්ටිය ඉවර වෙන්නේ නැහැ බත්. ඇත්තටම සිද්ධ වෙච්ච එකක් මේක. මෙයාගේ මෙන්ඩක සිටුතුමාගේ පුතාට පුළුවන් කහවණු 1000ක් අතේ තියාගෙන මුළු සේනාවකටම මේ පඩි ගෙවන්න පුළුවන් මාස 6ක කහවණු 1000 ඉවර වෙන්නේ නැහැ. යේලිට පුළුවන් වී බුසලක් තියාගෙන ඕන තරම් නගරෙට වී දෙන්න පුළුවන්, වී බුසල ඉවර වෙන්නේ නැහැ. ගෙදර වැඩකාර කොල්ලෙක් ඉන්නවා, ඒකගේ වැඩි කුඹුරු හානෙකට තමයි හපන්. ඒක නඟුල එක දැත්තයිනේ තියෙන්නේ. මෙහෙම අහාන කොට කුඹුරට නඟුල දාලා ඒ නඟුල් හතකින් හැරෙන ප්‍රමාණය ලොකු කණ්ඩියක් මෙහෙම කැඩෙනවා. එක නඟුලෙන් හාද්දි නඟුල් හතක ප්‍රමාණයක් හැවෙනවා. ඉතින් මේක මග දෙවුනේ බිම්බිසාර රජුරෝ මේක චෙක් කරන්න ගියා සේනාවත් අරගෙන. ගිහිල්ලා අටුකොටු පිරිනව දැක්කා. කිව්වා සේනාවටම මේ හාල් සේරුවේ බතින් කෑම දෙන්න කිව්වා. චතුරංගනී සේනාවටම කෑම දුන්න බත් ඉතුරුයි. වී බුසලේ දෙන්න කිව්වා ඔක්කොම සේනාවටම වී ඒත් ඉතුරුයි. බිම්බිසාර රජුරෝ ඇස් දෙකටම දැක්කා ඒක. මේ උනේ සංසාරේ කෑම නැති වෙලාවක ඉතුරුලා තිබ බත්පත මේ පස් දිනාම සංසාරයකට ඉඳලා ඒ බත්පත දීලා පස්සේ බුදු කෙනෙකුට දුර්භික්ෂ කාලේ තමන් ගැන හිතන්නේ නැතුව. ඒක වෙනම කතාවක්. මේ අද දේශනාවට දේශනාවේ එක කරුණක් හරි මං ඇරේ කියලා ඒ කතාව කියන්නේ නැත්තේ. ඒ පින්බලේ ඉතින් ඒ මෙන්ඩක සිටුතුමාගේ පුතාට පුතෙක් හිටියා. ඒ පුතාගේ නම උග්ඝහ. ඉතින් දැන් උග්ඝහ සිටුතුමා ටිකක් වැඩි හිටියේ. ගෙදර දෝනිලා ඉන්නවා අවුරුදු 16යි 18යි 20යි. ওই කට්ටියම එකපාර කසාද බෙදලා තින්න තමයි සිටුතුමාගෙත් අදහස. ඉතින් ඒ සමයේ භාග්‍යතුන් වහන්සේ වැඩි හිටියේ බද්දිය නගරේ ජාතියා කියන වනයේ. මෙන්ඩක සිටුතුමාගේ මොනුබුරා වුණ උග්ඝ සිටුතුමා භාග්‍යතුන් වහන්සේ ළඟට පැමිණිලා වන්දනා කළා. අදිවාසේතු මේ බන්තේ භගවා ස්වාතනාය අත්ත චතුත්තෝ බත්තන්ති. ස්වාමීනි, ඔබ වහන්සේත් එක්ක හතර නමක් හිට දානිට වඩිනවද? අදිවාසේසි භගවා නිහඬව හිටියා භාග්‍යතුන් වහන්සේ ඉවසුවා. ඉතින් සිටුතුමාට සතුටුයි, බෑ කිව්වේ නෑ. ඉතින් සිටුතුමා දාන ගිහිල්ලා ප්‍රණීතව දානි හදලා භාග්‍යතුන් වහන්සේට ආරාධනා කළා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ ගෙදරට වැඩලා තවත් ස්වාමීන් වහන්සේලා තුන් නමක් එක ප්‍රණීත විදිහට දම්පෙන් පූජා කරපු දානි වළඳලා අත පාත්‍රයෙන් ගත්තා. නීතිනේ අතකෝ උග්ගෝ මෙන්ඩක නන්තා. උග්ග කියන මෙන්ඩක සිටුතුමාගේ මොනුබුරා භගවන්තං බුත්තාවේ භාග්‍යතුන් වහන්සේ වළඳලා ඉවර වෙලා ඕනිත පත්ත පාණින් පාත්‍රයෙන් අත එළියට ගත්තට පස්සේ එක පැත්තක ඉඳගෙන කතා කළා. අද කාලේ නෑ දානි දෙන ගමන් කතා කරනවා. මේ මිනිසුන්ගේ ශ්‍රද්ධාව තියෙන්නේ කොයි පැත්තේද කියලා හොයාගන්න බෑ. බා දානි බෙදන ගමනොත් ඕපාදූප ටික කතා කරනවා. මම දැකලා තියෙනවා. අපි තෝ කටින දානවලට ඔය යනවන එක එක දානවලට ඔය ගම්වල දානි දෙන ගමන් කතා කරනවා. ඊට පස්සේ දැන් සාමාන්‍යයෙන් අපි වුණත් පාත්‍රයේ දානේ වන්දල ඔක්කොම ඉවරනට පස්සේ තමයි පාත්‍රයෙන් අත එළියට ගන්න. එහෙම තමයි ඒක වෙන්නේ. එතකොට පාත්‍රයේ අත තියෙද්දී
කවදාවත් දන් වළඳන භික්ෂුවක් එක්ක කතා කරන්න හොඳ නැහැ. මේ හැදිච්ච මිනිස්සු කතාවට යන්න හොඳ නැහැ දානි වළඳනකොට. ඊළඟට සමහර වෙලාවට දාන වලට ගියාට පස්සේ එක දාන දාන ටික වළඳනකොට අර 100ක් මොන දිහා බලාගෙන ඉනවා. වළඳ ගන්න බෑ එතකොට. ගෙදරකවත් සාමාන්‍යයෙන් කෑමක් අද්දි මොන දිහා බලාගෙන ඉන්න එපා කියලායි අම්මලා කියන්නේ. ඉතින් ඊට පස්සේ ওই අතුරු කාරණාව. ඉතින් පාත්‍රයෙන් අත ගත්තට පස්සේ කතාවට වැටුණා. ඉමාමේ බන්තේ කුමාරියෝ පතිකුලානි ගමිසanti. දැන් ඔන්න කිල්ල හතර පහ දෙනෙක් ආව සිරිතුමාගේ දුවලා ටික. සිරිතුමාට දුවලා ඉඳලා තියෙන වැඩිපුර. ඊට පස්සේ කිල්ල ටික දෙන්න කිව්වා. කිව්වා ස්වාමීනි මේ කිල්ල ටික තව ටික දවසකින් වඳිනවා. ඕවද තු තාසම් බන්තේ භගවා. අනේ අවවාද කරන්න. අනුශාසතු තාසම් භන්ති භගවා අනුශාසනා කරන්න මේ කෙල්ලන්ට. යන් තාසං අස්ස දීගරත්තං හිතාය සුඛායාති. මේ කසාදෙට යන කෙල්ලන්ට බොහෝ කාලයක් හිතසුව පිණිස පවති. මගේ බුදුරජාණන් වහන්සේ අවවාද කරන්න කියලා කිව්වා. මට නම් මේ කාරණාව කියනකොට පුදුම සතුටක් ඇති වුණා. මොකක්ද දන්නවද? මේ සිටුතුමාට බැරිද සංඝයා 1000කට උනත් දන් දෙන්න? මේ සිටුතුමා කල්පනා කළා කියනවා ගොඩාක් සංඝයා වඩම්මලා දානි දීලා කෙල්ලට අවවාද කරන්න කිව්වොත් භාග්‍යවතුන් වහන්සේ අවවාද කරද්දී අර කෙල්ලන්ට ලැජ්ජ හිතෙනවා. ඇයි ගොඩාක් කට්ටි ඉන්නවනේ? ඒ නිසා තමයි සිටුතුමා පොඩි කියන්නේ තව ස්වාමීන් වහන්සේලා 3 නමක් එක්ක ඉන්නේ කිවි. මොලේ ඥානේ. ඇයි එච්චර ඒක මම වර්ණනා කරන්නේ? අද කාලේ මිනිසුන්ට තේරෙන්නේ නැහැ. ළමයෙකුට අවවාදයක් දෙන්න හාමුදුර නමක් ළඟට එනවා නේද? මුළු පවුලේ අය මේනවා. සමහර අම්මගේ දරුවන්ගේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ පවුලෙමයි එකට ඇවිල්ලා ප්‍රශ්නේ කතා කරනවා. ඒ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඇයි යාළුවෝ පේන්නත් බැරි එකිනෙක? ඊළඟට තව තියෙන එක දැන් බලන්න මේ දානෙට ඉඳගෙන මේ කාරණාව කියනකල් මේ දැන් මේ සිටුතුමාගේ එකම අදහස කෙල්ලන්ට අවවාද කරගන්න ඕන එක. දැන් කලින් දවසේ ගිහිල්ලා කිව්වද ස්වාමීනි අපේ කෙල්ලු ටික මෙහෙමයි. මේ ඔබ වහන්සේට වැඩලා හොන්දට අවවාද කරන්න කියලා කිව්වද? නෑ. අද කාලේ කලින් දවසේ එනවා. ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා හිට ගෙන්නගෙන එන්න. මෙන්න මෙහෙම කියන්න මෙහෙම කියන්න මෙහෙම කියලා. ඒතර උන්ගේ අදහස් ටික අපි කියන්න ඕන අපේ කටින්. ඊට වැඩි හොඳයි උන් කතා කරන එක රෙකෝඩ් කරගෙන පහුදා පුතාවට පස්සේ මෙන්න පුතා අවවාද දී කියලා දාන එක. අද කාලේ මිනිසුන්ට තවත් කෙනෙකුට අවවාදයක් දෙන්න පරිසරේ හදාගන්න විදිහවත් තේරෙන්නේ නැහැ. මෙන්න ඥානය. මේව හොඳට ඉගෙන ගන්න ඕන. කසාදයකදී පවුල් වල එක එක ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. නොවුනොත් පුදුමයි. ඒ වාගේ වෙලාවක ඒ දෙන්නට අවවාද කරන්න ක්‍රමයක් තියෙනවා. සමහරවිට ඒ දෙන්න ගන්න ඕන ජෝඩුව විතරක් අරන් අවවාද කරන්න ඕන. එක්ක කෙල්ල විතරක් අරන් අවවාද කරන්න ඕන. එක්ක කොල්ලා විතරක් අරගෙන අවවාද කරන්න ඕන. මේක වපුර ගන්න හොඳ නැහැ මුළු පවුලෙම. ඇතුළ කුණු ටික ඇතුළෙම වහලා දාන්න ඕන. හපං ඒකට හපංකම තියෙන්න ඕන. ගොඩාක් ප්‍රශ්න වවා ගන්නවා. වවාගත්තට පස්සේ ප්‍රශ්නේ වවාගෙනනේ පටන් ගත්ත තැන ගැලෙව්වට බීජ වැපිරිලා. ඒ නිසා ප්‍රශ්නයකට උත්තරයක් දෙනකොට හරියට ඥානය ඕන. ඒකට මේ විදිහටයි අවවාද කරන්නේ කියලා. සමහර ප්‍රශ්න තියෙනවා තාත්තට බෑ අවවාද දුවට දෙන්න. එතකොට ඒ අවවාදේ අම්මා හරහා දෙන්න ඕන. සමහර ප්‍රශ්නේ තියෙනවා නැන්දම්මට බෑ බෑ නැටි අවවාද දෙන්න. එතකොට ඒක පිරිමි කරා අවවාද දෙන්නවා. ඒ වාගේ එතකොට ප්‍රශ්න එහෙම සංසිඳී සංසිඳී යනවා. නුවණ නම් ඕනමයි. සමහර ප්‍රශ්න තියෙනවා දුවගේ ප්‍රශ්නේ බෑ නැත් එක්ක නැන්දම්ම කතා කරන්න ගිහිල්ලා දුව ඉදින් බෑ නැන්දම්මත් එක්ක පැනලා යනවා.
නොකළ යුතු අවවාද කරන්න යෑම. ඔය වගේ සමාජයේ තියෙන කතා. ඒ නිසා ප්‍රශ්නයක් කතා කරන්න ඕන දේවල් තියෙනවා. ඊළඟ කතා කරන්න ඕන සීමාවක් තියෙනවා. කතා කරන්න ගන්න වචන තියෙනවා. ආන් ඒ වගේ නුවණ තියෙන්න ඕන මේ මිනිස්යාට. ගොඩාක් අද කාලේ ප්‍රශ්න විසඳන්න දන්නේ නැති නිසාම තමයි ප්‍රශ්න ඇවිල්ලින්නේ. කරන්න දෙයක් නැහැ. අපිට විසඳන්නත් බැහැ. අපිත් පුංචි කාලේ මහන වෙලා ඒ නිසා අපි පවුල් පන්සල් වල ප්‍රශ්න අපි දන්නේ නැද. ඉතින් ඒ නිසා ඊළඟට තමයි ගම් ගොඩවල් වල තියෙන කසාද දැකලා අනේ බෑ කියලා අපි මේ මහන උනේ. ඒ නිසා හාමුදුරුවන් වශයෙන්ුත් අපි විශේෂයෙන් වයසක හාමුදුරුවන් නම් ටිකක් දැනුම් තේරුම් තියෙනවා එහෙම හොඳයි. නැත්තම් තරුණ හාමුදුරුවොත් එක්ක කතා කළ යුතු ප්‍රශ්නක් තියෙනවා නොකළ යුතු ප්‍රශ්නක් තියෙනවා. ඊළඟ සමහරලා දැන් අපි භාවනා සෞධිය බලනකොට ගොඩක් සංගයත් එක්ක කතා කරන මිනිස්සු ප්‍රශ්න ඇවිල්ලා. සමහර මිනිස්සු ප්‍රශ්න කතා කරනවා අනගාരികා සපුටි ගිහිල්ලා. ඊටකොට සාමාන්‍යයෙන් අනගාരികා මෑණිවරු ඒ මෑණිවරු බොහොම අහිංසක දුෂ්කර පැවිදි ජීවිතයක් ගත කරගෙන යනවා. ඒකට ඒ අයත් එක්ක කතා කරන්න හොඳ නැති ප්‍රශ්න තියෙනවා. ඊටකොට මේ මිනිසුන්ට ඥානෙ ගැන තමයි මම මේ කිව්වේ. ඊළඟට තියෙනවා අතකෝ භගවා තා කුමාරියෝ ඒ තදෝච. දැන් කෙල්ලු ටික ඉන්නවා. කුමාරි කියන්නේ කෙල්ලන්ට. තස්මාතිහ කුමාරියෝ ඒවන් සික්කිතබ්බන්. කෙල්ලනේ පින්වත් දුවරුනි නුඹලා මෙහෙම කරන්න. යස්සෝ මාතා පිතරෝ බත්තුනෝ දස්සෙන්ති. ඔන්න අම්මයි තාත්තයි ඔයා බඳින ඔයාලා බඳින කොල්ලට කැමති වෙනවා. එක්කෝ කෙල්ල අම්මලාට කියනවා මං අහවලාට කැමතියි කියලා. එහෙම නැත්නම් අම්මලා තාත්තලා අර කෙල්ලට කොල්ලෙක් හොයලා දෙනවා. අත්තකාමා අර්ථේ කැමැත්තෙන් හිතේසිනෝ හිතවත් බවින් අනුකම්පක අනුකම්පාවෙන් අනුකම්පං උපාදායාති අනුකම්පා උපදවාගෙන කිසිම අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් කෙල්ලෙකුට කසාදයක් කරලා දෙන්නේ කෙල්ලට විඳවන්න. විඳවන්න මිනිස්සෙක් හොයලා දෙන්නේ. ඒ කෙල්ලට අනාගතයක් ඕන කියලා සැනසෙල්ලක් ඕන කියලා අම්මයි තාත්තයි කසාදයක් කරලා දෙන්නේ. ඊට පස්සේ තස්ස භවිස්සාම පුබ්බුට්ටායිනියෝ. මේක හරි ලස්සනයි. මෙතෙන්ද හොඳට කන් යොමු කරගෙන අහන්න. දැන් බුදුරජාණන් දේශනා කරනවා. දැන් අම්මලා තාත්තලා කැමැත්තෙන් දැන් කෙල්ලට කොල්ලෙක් හොයලා දුන්නට පස්සේ හෝ කෙල්ල හොයාගත්ත කොල්ලට කැමති වුණාට පස්සේ මේ විදිහට කරගන්න ඕන. ඒ තමයි තස්ස භවි දැන් කසාද බඳලා යනවනේ. පුබ්බුට්ටායිනියෝ කලින්ම අවදි වෙන්න ඕන. කවදාවත් ස්වාමියාට පස්සේ අවදි වෙන්න හොඳ නැහැ. පුබ්බුට්ටායිනියෝ පච්චා නිපාතිනියෝ නිදා ගන්න ඕන මහත්ය නිදාගත්තට පස්සේ. මේ බුදුරජාණන් වහන්සේ මේක දන්නේ ඇයි මෙහෙම වෙන්නේ කියලා. මෙසේ කළ යුත්තේ ඇයි කියලා දන්නේ බුදුරජාණන් වහන්සේ. ඊළඟ කිංකාර පටිසා විනියෝ ගෙදර දැන් ඊළඟට මොකද කරන්න තියෙන වැඩ ටික කියලා. ගෙදර වැඩ කටයුතු ටික බලන්න ඕන. ඊළඟට මනාපචාරිනියෝ මනාප විදිහට හැසිරෙන්න ඕන. ප්‍රියවාදිනියෝති ප්‍රිය ලෙස කතා කරන්න ඕන. ඒවන් හිවෝ කුමාරියෝ සික්කිතබ්බා කෙල්ලනේ උඹල ඔය විදිහට වැඩ කරපල්ලා. දැන් ඔන්න බලන්න පුබ්බුට්ටායිනියෝ කලින් ඇහැරෙන්න ඕන. දැන් තියෙන්නේ පච්චා උට්ටායිනියෝ 9-10 කිය හැරෙන්නේ. යම් කිසි කසාද බැඳපු ගෙදරක කෙල්ලෙක් ඇහැරුණොත් එහෙම දවල් වෙලා නම් බැඳට පස්සේ මූසලයි. ඒකමයි හෝ නියම. දෙල් කැපුවත් ඒ හෝ නියම නම් කැපෙන්නේ නැහැ. යම් ගෙදරක කෙල්ලෙක් බුදියන්න පුරුදු වුණොත් මම නෙමෙයි මේකේ තියෙන වචන පච්චා නිපාතිනියෝ පස්සෙන් නිදා ගන්න ඕන. අද කාලේ කොහොමද පුබ්බා නිපාතිනියෝ කලින් මේකේ බුද්ධි රෑ 8 වෙනකොට යන්නේ ඉඳි.
යම් ගෙදරක වෙහෙස මහන්සිලෙන මහත්තයා ඇහැරලා ඉඳිද්දි නෝන කලින් නිදාගත්තොත් ගෙදෙට හූනියමක් වදිනවා. ඒ හූනියන් අඳුම්වලට පේන්නේ. ඒ හූනියන් මන්ත්‍ර ශාස්ත්‍රයෙන් කපන්න බෑ. සාප ඒවා. මේවා කරන්න බැරි නම් කසාද නොබැඳ ඉන්න ඕන. ඒකයි ක්‍රමේ. ඊට පස්සේ තමයි කිංකාර පටිසාමිනියෝ. ඒ කියන්නේ මොකද්ද කරන්න තියෙන සමහර ගෙවල් කෑවා බුදියා ගත්තා. පිංගානේ හොදන්නේ දෙයියනේ. දැන් සාමාන්‍යයෙන් ගෙදරක කුසිය අස්වස් කරලා නිදාගත්තේ නැත්නම් එහෙම කාපුවේ හොඳට අස් කළා සෝදලා පිහලා කුසිය අස් කළා නිදාගත්තේ නැත්නම් ඒ ඉඳුල් ගඳට ප්‍රේත බැල්ම වැටෙනවා. ඊට පස්සේ ඒ ගෙදර කාලයක් යනකොට උයන කෑම රහ නැහැ. නෝනයි මහත්තයට පෙන්වන්න බැරුව යනවා. යම් ගෙදරක ওই පවුල් ප්‍රශ්න තියෙනවා නම් පොඩ්ඩක් හිතෙන් බලන්න කුසියේ තත්ත්වය බලන්න. හොඳට මේ කුසිය කියන එක ක්ලීන් කරලා තියෙන්න ඕන නිදා ගන්න කලින්. ජනේල් දොරවල් ඇරියද කියලා, මැරලද වහලද කියලා බලන්න ඕන. හොරු පැනලා තියෙන කරන් යනවා. ඇයි? ගෙදර ගෑණි කලින් බුද්ධි. ඒව ටික බලන්න ඕන. ඊළඟට මහන්තය සම්පූර්ණයෙන් වැඩ කරලා එනවා. ඒ ඇවිල්ලා ඔන්න යාට හරි මහන්සි. මෙයා මැච් එක බලනවා. සද්දේගේ අර මනුස්සයර ගෙදර ඇවිල්ලා සැනසෙලි නිදා ගන්න නැහැ. මොකද්ද මං කරන්න ඕන කියලා බැඳපු කෙල්ලට ඥානයක් ඕන. ඊට පස්සේ තියෙනවා මනාපචාරිනියෝ. මනාප විදියට හැසිරෙන්න ඕන. අමනාප විදියට නෙවෙයි. මනුස්සයාගේ හිත රිදෙනවට කැමති වෙන්න හොඳ නැහැ. අනිවාර්යෙන් කෙල්ලෙක් බැඳපු මනුස්සයාගේ හිත රිද්දන්න කැමති වෙන්නම හොඳ නැහැ. බැරි නම් නොබැඳින්න ඕන. ඊට පස්සේ තියෙනවා ප්‍රියවාදිනු. ප්‍රිය ලෙස කතා කරන්න ඕන. ප්‍රිය කියන්නේ මහත්තයා. එහෙම නැත්නම් අයියේ. එහෙම නැත්නම් නම කියලා. එහෙමනේ කතා කරන්නේ. ඉස්සර කතා කරන්නේ පුතාලාගේ තාත්තා. මෙයා. එහෙමනේ ප්‍රියවාදිනි. දැන් ගොඩාක් මහත්ති දවස නෝනා කතා කරද්දී රෙකෝඩ් කරලා මට ගෙනල්ලා මේ අහවහන්තුනේ අපේ ගෙදර ප්‍රශ්නේ පොඩ්ඩක් සැනසෙල්ලක් දෙන්න කියලා ෆෝන් එක ඕන් කළා. එකපාර යන බෝරුවා මේ වර මේ නෝනා බෑ ගෞරවයක් දීලා කතා කරලා තිබ්බ මිනිහට ගොනා කියන්නේ නැතුන් ගොන් වහන්සේ. ඒ ගෙවල් වලට වදින සාපේ නම් අම්මෝ. ඇයි ප්‍රිය වාදිනි නෑ? මට හරි ලැජ්ජ හිතෙන මේ වචනයක් ඇහුණා ගමනක් ගිහිලා දවසක්. මේ ලොකු අඳුරෙක් ගේ රූපයක් තිබ්බා. මේ මොකක් හරි සත්තු උද්‍යානයක හරි එහෙම තිබ්බ එක. ඊට පස්සේ ළඟ හිටපු නෝන කෙනෙක් හයිය ගිනා වුණා. ඊට පස්සේ මං ඒ නෝනෙන් ඇහුවා මොකද නෝන හිනා වුණේ කියලා. අපේ මහත්තය මතක් වුණා කියලා. මගේ papu පිච්චිලා ගියා. බැඳපු මිනිහා ගැන හිතන විදිය. මුන්ටත් හරියනවනේ. මානසික ලෝකෙ එක්කෝ නොබැඳින්න ඕන. බඳිනවා නම් මනුස්සයට ගෞරවය දෙන්න ඕන. උපරිම ගෞරවය. අපේ මහත්තයා. කට ඇරලා අපේ මහත්තයා. ඒ ගෞරවය දෙන්න ඕන. මේ බුදු කෙනෙක්ගේ වචන. හැමදාම මහත්තයට පස්සේ නිදා ගන්න ඕන. මහත්තයට කලින් නැගිටින්න ඕන. කවදාවත් මහත්තයා ගෙනත් දෙන තේක බොන්න කැමති වෙන්නේ නැහැ. ඒකට කාරණාව තමයි නෝන ඇහැරෙන්නේ නැතු. අසනීපියල් ලෙඩක් දුකක් කරදරයක් හේතුවක් ඇතුව නෙවෙයි. මේ නෝන නැගිටින්න පරක්කු වීම කාරණ හේතු කරගෙන මහත්තයාට සිද්ධ වෙනවා නම් තේක හදලා ගිහිල්ලා නෝනට දෙන්න ඒ තේක වසක්. ඒ තේක වසක්. ඒකේ විස මැරුණට පස්සේ නිරේදී තමයි විශාරීරගත වෙන්නේ. නිරේදී.
දෙන්නා ආදරෙන් කතා බහ කරන දෙන්න එකතු වෙලා තේකක් හදාගෙන මං හදන තේක ඔයා බොන්න ඔයා හදන එකම තේක මං බොන්න ඒක ආදරේ ඒක ප්‍රියවාදිනී ප්‍රියලෙස හැසිරෙනවා ඒව වෙන මේක ලා නෝනාසනී පිළයි තුරු මහත්තයා කියනවා ඔයා කලින් නිදාගන්න මම මේ ටික බලන්න ඒව ප්‍රිය හැසිරින් ඒක ආදරේ ඊළඟ නෝනාසනී පිළිට කියනවා අනේ ඔයා නම් හිතු දෙන්න හිටින්න එපා ඔන්න මං හොඳ කෑම එකක් හිට හදලා ඔයාට දෙනවා ඒක ආදරේ මේ වෙන මේක ඊට පස්සේ මනාපචාරිනියෝ දැන් ඉන්නේ අද කාලේ අමනාපචාරි ගිහි ගෙවල් කහද නම් හපුව වැඩන්නේ වැඩක් නැති වෙලා තිත්ත වෙන්නේ ඇයි මේ ටික නැති නිසා ඉතින් දැන් සමහරට මේ බනහන සමහරට පවුල් වල ප්‍රශ්න තියෙන අය හිතෙනවා ඇති බඳින්න කලින් ඕවා හඳුර අපිට කියලා දුන්නා නම් අපි ඒ කාලෙම ඕවා වරුදු කර ගන්නවා කියලා ඒ නිසා යම් කිසි කෙනෙකුට විවාහ වෙන්න කලින් මේ අවවාද ලැබෙනවා නම් ඒ අය වාහනවන්තයි ඒ කක්කාරි වරුදු කරගන්න මේකේ පුදුමේ කියන්නේ මේ දේශනාවේ තියෙනවා මේ ඉන්න මේ කෙල්ල පන්සලක් දැක්කේ නැතත් මේ කෙල්ලගේ අතින් දානයක් දුන්නේ නැති වුණා මේ කෙල්ල මැරිච්ච ගමන් නිම්මාන රති දිව්‍ය ලෝකෙ උපදිනවා මෙන්න මේ ටික කරන්න පුළුවන් කෙල්ල යම්කිසි කෙල්ලෙක් කසාද බැඳලා මහත්යට පස්සේ නිදා ගන්නවා නම් මහත්යට කලින් නැගිටිනවා නම් ප්‍රිය ලෙස කතා කරනවා නම් මනාප ලෙස හැසිරෙනවා නම් වැඩ කටයුතු හොයලා බලනවා නම් මේ කෙල්ල පන්සලකට ගියේ නැතත් මැරුණ ගමන් නිම්මාන රති ඉහළ විසාකයින්නේහි මේ බුද්ධ ශාස්ත්‍රයේ අග්‍ර උපස්ථාවිකාව ඉන්න තැනට යන්න පුළුවන් මනාපකායික කියන්නේ ඒ මනාපකායික දිගුරු අතර යන්නේ මනාපකායිකා කියන්නේ යාට හිතන රූපෙම වා ගන්න පුළුවන්. දැන් අපිට උපතින් ලැබිච්ච ශරීරයනේ මේක පාත කර කර හරි මේ පාවිච්චි කරන්නේ මේ රූපේ. අර ලෝකෙම නෙමෙයි මේක හොඳ නැහැ කියලා හිතනොත් වෙන එකක් මාරු කරගත්තා. මේ පාට හොඳ නැහැ කියලා හිතනොත් වෙන පාටක් ගත්තා. මනාප මනාප ශරීරම වා ගන්න පුළුවන්. ඒ දිව්‍ය ලෝකේ. ඔන්න කසාද බැඳපු කෙල් කසාද බඳින්න කැමති කෙල්ලන්ට ඒ ලැබිච්ච වටිනා මාණික්කයක් මේ අවවාදී. ඊළඟට තියෙනවා ওই පළවෙනි කාරණා දෙවෙනි කාරණා. ඊළඟට තියෙනවා අර ප්‍රියවාදිනී මනාපචාරිණී කියලා තියෙනවා මේක වචනය. ඔන්න මේ ඉස්සර වෙච්ච දෙයක් කියන. ඉස්සර මේ එක අම්මයි තාත්තයි දෙන්න තාපසෙක් බලන්න කැලේට යනවා. පුතත් එක්ක. අම්මයි තාත්තයි දෙන්නා පුතත් එක්ක තාපසයත් එක්ක කතා කරගෙන ඉද්දී පුතා ඔය මේ ඇවිදිනකොට විස ගෝර සර්පෙක් ඇවිල්ලා දෂ්ට කරනවා. එයා සිහි මුර්ජා වෙලා පොඩි බබා කටෙන් සෙම දාගෙන වැටෙනවා. ඊට පස්සේ තාපසෙන් අහස කිව්වා දැන් මේ ළමයා බේර ගන්න තියෙන එකම ඖෂධයයි සත්‍යක්‍රියාව. පුළුවන් නම් සත්‍යක්‍රියා කරන්න කිව්වා. ඊට පස්සේ අර අම්මා කිව්වා මට තියෙනකෝ සත්‍යක් හිතේ. මං ඒ සත්‍ය ගන්නම් කිව්වා. ඒ මොකද්ද කියලා ඇහුවා. බබා අතට අරගෙන කිව්වා මට බැඳපු දවසේමයි මිනිහ අප්පරිය වුණේ. බැඳපු දවසේම මට මගේ මිනිස්සු අප්‍රිය වුණා. මට මේ ලෝකේ අප්‍රියම කෙනා කවුද කියලා ඇහුවොත් මං බැඳපු මිනිසයා. හැබැයි අද වෙන්නක්වත් අංශු මාත්‍රයකින් මගේ අප්‍රිය බව ඔහුට දැනෙන්න දීලා නැහැ. කතාවෙන් හැසිරීමෙන් බැල්මෙන් ඉරියව්වෙන් මගේ ස්වාමියාට මම එයාට අකමැති කියන එක දැනෙන්න දීලා නැහැ. නමුත් මට ලෝකේ අප්‍රියම කෙනා මෙයා. නමුත් කවදාවත් මං දැනෙන්න දීලා නැහැ ඒක. සත්‍යයි සත්‍යානුභවයෙන් විස බසිතවා කියනකොට නපුරු විස ගෝර සර්පයාගේ විස නැති වෙලා ළමයා නැගිට්ටානේ. මේකනි පුදුමේ. එකද මනුස්සයට ප්‍රිය බව දුන්න හැටි බැඳලා ඉවරයි කසාද බැඳලා ඉවරයිනේ දැන් මනුස්සය තමන් ලැබුණානේ ලැබුණේ කව පඹේ කරි කමන්නේ වැඳ වැඳ ඉන්න එකයි ඒ විවාහ ජීවිතයේ තියෙන ඒකයි විවාහ වෙනවා කියන්නේ නිකන් විවාහ වෙනවා කියන එක සෝබනයක් නෙවෙයි ඒක
මේ මනුස් ජීවිතය අපූරු දෙයක්. ඒ ඒ ඒක හරයට ගුණ ධර්මටික දියුණු කරගත්තොත් එහෙම එයාගේ ජීවිතය සම්පූර්ණය වෙනස් වෙනවා. නිකන් සෙල්ලම් බඩු නෙමෙයි, එහෙම නැත්තම් නිකම් මේ කෝස් එකක් නෙමෙයි කසාද බඳිනවා කියන එක. ඕවා ගැන කිසි කතාවක් නැහැ ගෙවල් වල. ගෙවල් වල මොකක්ද දන්නවද කතාව? වෙඩින් එක කොහෙද ගන්නෙ, කාට ආරාධනා කරන්නේ. මම ළඟදීන් කිව්වා ළමයිනි, මේ දැන් කසාද ජීවිතේ ප්‍රශ්න එනවනේ. ප්‍රශ්න එනකොට ඔයාලා ළඟ ඉන්න ඇති පිරිසක් ඉන්නවා. කසා ඕ දු ප්‍රශ්නේදී ළඟ ඉන්න පිරිසක් ඉන්නවා. ඒ කවුද දන්නවද? ප්‍රශ්නයක් වුණාම ළඟ ඉන්න ඇති කට්ටිය තමයි. වෙඩින් එකට ආරාධනා කරන්න හිතට එනවා නේද නම් ටිකක්. ඔය අයම තමයි කවදාවත් ප්‍රශ්නෙකදී අත ගන්න නැති අය. දැන් සමහරලාට කසාද ජීවිතේ ප්‍රශ්නවලදී හාමුදුරුවෝත් එක්ක ඇවිල්ලා කතා කරලා විසඳුමක් ලබා ගන්නවානේ. නමුත් වෙඩින් එකට කවදාවත් ආරාධනා කරන්න හිතෙන්නේ නැහැනේ. ඒ හිතෙන්නේ නැති අය තමයි පිහිට වෙන අය. අර වෙඩින් වලට ඉන්නේ කාලා විල නටල යන අය. උන් මේ හිතේ දුකට පිහිට වෙන්නේ නැහැ. වෙඩින් ගන්න ඇත්ත ඇත්ත වශයෙන් දකින්න. සත්‍යදී සත්‍ය වශයෙන් දකින්න. ගොඩාකයි මඟුල් තුලයි ඊළඟට ඒව ගැන කතා කරන කෙල්ලට මේ වගේ අවවාද ටිකක් දෙන්න ඕන කියලා. ඊට පස්සේ තියෙනවා තස්මාතේ කුමාරියෝ දෙවෙනි කාරණාව. ඒවන් සික්කිතබ්බං යේතේ බහත්තු ගරුණෝ භවිස්සන්ති. තමන්ගේ ස්වාමියා ගරු කරන අය ඉන්නවා. මාතා අම්මට හරි ආදරේ, පිතා මේ තාත්තට හරි ආදරේ, සමන බ්‍රාහ්මණ එයාලක ඇසුරු කරන ස්වාමීන් වහන්සේලා ඉන්නවා. තේ සක්කරිස්සාම ගරු කරිස්සාම. එයටත් සත්කාර කරන්න ඕන, ගරු කරන්න ඕන, වඳින්න ඕන, පුදන්න ඕන. අබ්භාගතේ ගෙදරට ආවට පස්සේ ආසනෝද කියන පතිපූජේ සාමති වතුර පොත් ටිකක් හරි දෙන්න ඕන. ඒවන් හිවෝ කුමාරියෝ සික්කිතබ්බං. මේක හරියට වටිනවා. දැන් සාමාන්‍යයෙන් මේ අද කාලයේ තියෙන ආදරෙත් එක්ක තියෙනවා හරි මේ කරටක්. ඒ ආදරේ තියෙන ඇනින කට්ටක් තමයි ඒ තමන් ආදරය කරන කෙනා තවත් අයත් එක්ක ආදරේ දෙනවට කැමති නෑ. මේක කොච්චර පටු වෙනවද කියනවා නම් කෙල්ල කැමති නෑ බැඳපු කොල්ලා කොල්ලගේ අම්මත් එක්ක හිනාවෙවි කතා කරනවට කැමති නෑ. ඉරිසියා උපදිනවනේ අපේ කිනාටත් එයාගේ අම්මම තමයි ඉතින් ආය කියලා. ඒක පුදුම එකක්. නැන්දම්මලාගේ යෙල්ලගේ ප්‍රශ්න ඇති වෙන්න හේතු ඒ කාන්තින් 90% හේතුව තමයි එතේ කොල්ලා මොන ප්‍රශ්න තිබ්බත් අම්මත් එක්ක ඉන්නේ. සාමාන්‍යයෙන් කොල්ලෝ අම්මලාට එකතු වෙදීනේ. දැන් අපිටත් මොනවා කියපු ගමන් අම්මනේ මතක් වෙන්නේ. ගෙදර ප්‍රශ්න මොකද්ද කොල්ලන්න අම්මලාම තමයි මතක් වෙන්නේ. මොකද්ද කියලා මම දන්නේ නැහැ. සූත්‍රයක් හම්බෙච්ච දවසක කියනවා. ඒතකොට ඔහොම ඉඳලා දැන් අනේ අම්මලාම තමයි දැන් කහද මැදලා දෙන්නේ. දුන්නාට පස්සේ දැන් මෙයාගේ ජීවිතේට අලුතින් කෙල්ලෙක් එකතු වෙනවා. ඊට පස්සේ මේ කෙල්ලත් එක මෙයාලා කතා කර ඉන්නවා. ඒතුළු මෙයාලගේ භාෂාව, කතා, යාලගේ ඇඟින් දැනින් ඔක්කොම යාලා කතා කර ඉන්නවා. වැඩි හරියක් අර කෙල්ලත් එක තමයි ගත කරන්නේ. ඒතුළු අම්මට දැනෙනවා පුතා මගෙන් ඈත් වෙලා. ඔය පුතා මගෙන් ඈත් උනේ අර කියාපු දවසේ ඉඳලා. කලින් දුව කිව්වා දැන් අර කිලු. ඔන්න කහට පටන් ගන්න තැන. ඇත්තටම ඉරිෂයා. ඉරිෂයාව හින්දා පටන් ගන්න. ඊට පස්සේ කණ්ණාඩි දෙක දැම්ම දැන් ඉරිෂයාව නැමැති. කොළපාට කණ්ණාඩියක් දැම්මට පස්සේ හැමදේම කොළපාටට පේනවා. ඊට පස්සේ ඒ ලිහිනා වුණත් වැරදි. ගමනක් ගියත් වැරදි. ඒ ප්‍රශ්නේ නැති වෙන ක්‍රමයේ බුදුරජාණන් වහන්සේ අදාළ නෙවෙයි. කිව්වා තමන්ගේ බැඳපු මිනිසයා ආදරෙන් ගෞරවයෙන් ඉන්න චරිත තියෙනවා. ඒ තමයි අම්මා, තාත්තා, හාමුදුරුවරු, කවුරු හරි වැඩි හිටිය අය. ඒ අයට ඒ ගෞරවය දෙන්න. ස්වාමියා අම්මා බලන් යන එක, අම්මට ආදරෙන් ඉන්න එක, බඩු මුට්ටු ගිහින් දෙන එක, පඩියෙන් කියා කර දෙන එක,
ඒවට සම්පූර්ණයෙන්ම අවස්ථාව දෙන්න ඕන. ඒක කෙල්ලගේ වටිනාකමක්. මේක දෙව්ලොව යන කෙල්ලෝ කරන දේවල්. ඊට පස්සේ තාත්තා මුණ ගැහින් තියන්නේවට, ඊළඟට සංඝයා මුණ ගැහින් තියන්නේවට අවස්ථාව දෙන්න ඕන. කවදාවත් මතක තියාගන්න ඕන පෞල් ජීවිතයේ අරුබුද ඇති වෙන්නේ නැති දෙයක් තමයි. තමන්ගේ ස්වාමියා වැඩියෙන්ම විශ්වාස කරන චරිත තියෙනවනේ. ওই චරිතවල දෝෂ තියෙන්න පුළුවන්. ඕවා කියන්න හොඳ නැහැ. මොකද සාමාන්‍යයෙන් අපි බිරිඳට තියෙන ආදරයට වැඩිය කොල්ලගේ ආදරේ අම්මයි තාත්තට වැඩි නම් බිරිඳ අම්මලා තාත්තලා ගැන කොල්ලට කියනකොට කොල්ලගේ හිත බිඳෙන්නේ බිරිඳ ගැන. ඊට පස්සේ ගෙදර ගෑනු කෙනා එපා වෙනවා. ඊළඟට තමන්ට නැන්දම්මා වුණාට කොල්ලට අම්මා. තමන්ට නැන්දම්මා කොල්ලට අම්මනේ. එතකොට හැම වෙලාවම මේ අම්මා මේ පුතා ඒක හැම වෙලාවම හිතේ තියෙන්න ඕන. ගොඩාක් ප්‍රශ්න නැත්තම් ගෙවල් වල නැන්දම්මලා ගිහිල්ලාගේ ප්‍රශ්න. හැබැයි ඉතින් ඔය අතර කලාතුරකින් හම්බෙන ආදරේ තියෙන නැන්දම්මලා ආදරේ තියෙන සමහර වෙලාවල් මට ළඟදී අම්මා කෙනෙක් මුණ ගැහුණා. යම්කිසි වත්පෝසක් කමක් තියෙන අම්මා කෙනෙක්. ඒ අම්මා කියනවා මම මේ පුතාට ගිහ හදන්නේ පුතා පිණිස නෙමෙයි කිව්වා. අපි ඒලීට කිව්වා. අපි ඒලීට හොඳට ඉන්න ඕනේ කිව්වා. ඒකෙල්ල ලස්සන්ට මම ඉන්නවට කැමති කිව්වා. අපි කොල්ලන් නව ගානක් වන්නේ. ඒ වුණාට මම කැමති කිව්වා මගේ ඒලි හොඳින් ඉන්නවට. මට නම් ඒ කනට මිහිරි වචනයක් වුණා. කලාතුරකින් ඇහුනේ. කලාතුරකින් කියන්නේ ඇහුනමයිද කොහෙද? ඒලිට ගුණ වර්ණ කරනවා. ඒ සමහර ගෙවල් අම්මල ඉන්න අපේ දුවෙක් වගේ කියලා හිතන. එදිරි කෙල්ල දක්ෂ වුණොත් නැන්දම්මගෙන් මේ අපේ දුවෙක් වගේ කියන වචනේ අහගන්න හරි වාසනාවන්තයි කෙල්ල. ඒ නිසා අම්මට තාත්තට ස්වාමියා ගරු කරන චරිතවලට ඈද ගරු කරන්න ඕන කියන. ඒක විශේෂ දෙයක්. ඊළඟට ওই දෙවෙනි කාරණාව තුන්වෙනි කාරණාව තස්මාතේ කුමාරියෝ එවන් සික්කිතබ්බං. මේ විදිහට මේ කෙල්ලනේ මෙහෙමක් කරන්න ඕන. ඒ තමයි යේතේ බත්තු අභ්‍යන්තරා කම්මන්තා උන්නාතිවා කප්පක කම්පාසාතිවා කපු කටිනවා ඊළඟට ඉලුලොම් ගොතනවා කියලා කියන්නේ. ඒ කියන්නේ ජීවනෝපාය. තමන්ගේ ස්වාමියා මොකක් හරි ජීවනෝපායක් කරනවානේ. ඊට පස්සේ තියෙනවා තත්ත දක්ඛෝ භවිස්සාම අනලසා තත්රූපාය විමංසාය සමන්නාගතා. ඒකෙදී තමනොත් කම්මැලි නොවෙන්න ඕන. ඒ වගේම නුවණින් යුක්තව කටයුතු කරන්න ඕන. අලංකාතුන් අලං සංවිධාතුන්ති කොහොමද කරන්නේ කොහොමද කරන්නේ කියලා හොයලා බල්ලා කරන්න ඕන. ඒවන් හිවෝ කුමරියෝ සික්කිතබ්බං කෙල්ලනේ ඒ විදිහට කරන්න ඕන. මිනිස්යාගේ ජීවන උපායට සහයෝගී දෙන්න ඕන කියනවා. එයා ගෙදර නෝන වගේ නැතුව මහත්ය ඇවිල්ලා අපි කියමු මහත්ය ගණන් හදන කෙනෙක් නම් එයා ෆයිල් ටික උස්සගෙන ඇවිල්ලා ගෙදර වැඩ කරනකොට තේ එක හදලා දෙන්න ඕන. මේසෙ අවුල් වෙලා නම් අවුල් වෙච්ච මේසෙ පොඩ්ඩක් ෆයිල් ටික පිළිවෙලකට තියලා දෙන්න ඕන. ඒ කාමරේ පොඩ්ඩක් අතු ගාලා දෙන්න ඕන. සමහර ස්ත්‍රීන් ඉන්නවා මොකද මනස ලෝකෙ ඉපදුනක් දන්නේ නැහැ කියලා හිතෙනවා. එක නෝන කෙනෙක් කියනවා මම නම් හරියට නුවණින් කටයුතු කරන්න කියලා. මං හැව මොකද්ද කියලා. අපි මහත්යයට වැඩ වැඩි. මහත්යයා කාමරෙන් කුසියට එනවා, කුසියෙන් ටොයිලට් එකට යනවා, ඔච්චරයි කරන්නේ මහත්යයා ගේ ඇවිදින්න කිව්වා. ඒ නිසා මටත් මම මොකද කරන්නේ කාමරේ ඉඳලා කුසියට එන පාර අඩි දෙකක් විතර අතු ගාලා කුසියේ ඉඳලා ටොයිලට් එකට අඩි දෙකක් විතර අතු ගානවා. ඔච්චරයි උන්දගේ අතු ගෑවිල. දැන් මේ හපංකම ඇවිල්ලා කියනවා. මේ අපිටම කියන හැටි බලන්නකෝ. ඒ වුණාට බණක් අහනකොට අත් දෙක ඔළුවේ තියාගෙන සාදුකාර දෙන්නේ. යන්නේ නැන්නේ සුගතියකට. මේ මිනිස්යාට කරන වංචාව. වංචාව. බැඳපු මිනිස්යානේ.
ඊට පස්සේ ඒ නිසා එයාගේ ජීවනෝපායට සපෝට් එක දෙන්න ඕන. යා ආර්ථික ප්‍රශ්නවල ඉන්නවා. ඉන්නකොට කල්පනා කරනවා මහත්තයා හරි බය වෙන්න එපා, බය වෙන්න එපා, මේක විසඳෙයි. ඔයා කිසි දෙයකට බය වෙන්න එපා. මම හින්නවන්නේ ඔයාට. ඒ සෙනෙහස, ඒ සහයෝගය දෙන්න ඕන. සමහර මිනිසුන්ට ආර්ථික ප්‍රශ්න, රැකියා ප්‍රශ්න ඉදදි ජීවිතේම එපා වෙනවා. යෙදිවි හානි කරගන්න හිතෙනවා. ඒ ජීවිත බේරන්න පුළුවන් ඕනට. හිතේ ගින්දර තියාගෙන මනු දැන් තේරෙනවා නම් මනුස්සය පිච්චි පිච්චි ඉන්නේ කියලා, තමන්ගේ ගින්දර දෙන්නේ එයාට. බය වෙන්න එපා, බය වෙන්න එපා අපි ඉන්නවනේ. ඔහොම තමයි කියලා හිත හදා හදා මනුස්සයට හයිය දෙන්න ඕන. දැන් එක පිටරටක ඔහොම සිද්ධ වෙලා, එක කෙල්ලෙක් තනි කවදාවත් ආදරෙන් නැහැ, කොල්ලෙක් එයා දිහා බලන්නේ, අම්මා තාත්තා දහලා ගිහිල්ලා කෙල්ල තනි වෙලා. ඈ මේ එඩ්ගා කීසි ගාව මෝහන නිද්‍රාවට පත් වුණා. පෙර ජීවිත බැලුවා. බලනකොට වෙලා තියෙන දේ තමයි ඔය වගේ මේ රැකියා ප්‍රශ්නයක් ඇවිල්ලා ස්වාමියාට කෙල්ලට දරා ගන්න බෑ. මේ වගේ ප්‍රශ්න තියෙන එකෙන් මම බැන්දා කියලා අර කෙල්ල හිනා වෙලා කතා කරන එක තමයි කොල්ලට තිබ්බ ලොකුම හයිය. කෙල්ල අර ආර්ථික ප්‍රශ්නයට වහ බිව්වා. කොල්ලට ආදරය අවශ්‍ය වෙලාවක කෙල්ල වහ බිව්වා. කොල්ලව තනි කළා. උපනෝපන් ජීවිතේ තනිව උපදින්නේ කිසි කෙනෙක්ගේ ආදරයක් ලැබෙන්නේ නැහැ. ලෝකෙට දෙන දේ තමාට ලැබෙනවා. මනු වැටෙන කඳුළු පියදහන්න පුළුවන් නම් එතන නම් ආදරේ තියෙනවා. මනුස්සේ වැටිච්ච මනුස්සය පාගන්න නැතුව ගෙදර වෙන ප්‍රශ්න වලට මනුස්සයට චෝදනා කරන්න පුළුවන්කම තියෙන්න පුළුවන්. නමුත් මනුස්සය ඉන්නේ ප්‍රශ්නයක නම් තව ගෙදර ප්‍රශ්න දාන්න හොඳ නෑ ඔළුවට. පව් මේ මිනිසුන්ගේ හිත්වල දරා ගන්නවා කියලා අයියක් තියෙනවා. මේ මිනිසුන්ට ගොඩාක් ප්‍රශ්න දරා ගන්න බෑ. ඉතින් මේ වගේ තැන්වලදී මිනිස් කොහොමද තීරණ ගන්නෙ? ඒකයි. ඒ නිසා මේවා ඉතින් විස්තර කළ යුතු දේවල්. දැන් පැයක් ඇතුළත හැම වචනයක්ම විස්තර කරන්න අමාරුයි. කෙටියෙන් කියාගෙන යන්නම් ඉතුරු ටික. තියෙනවා ඊළඟ කාරණාව. තස්මාතේ කුමාරියෝ ඊවං සික්කිතබ්බං, කෙල්ලනේ මෙහෙමත් කරන්න ඕන. යෝසෝ බහ්තු අබ්බහන්තරෝ අන්තෝ ජනෝ දාසාතිවා පිස්සාතිවා කම්මකාරාතිවා. ඒ ගෙදර වැඩ කරන අය ඉන්නවනේ. ඒ වැඩ කරන අයට දැනගන්න ඕන. තේසං කතංච කතතෝ ජානේසාම, මේ අය මේ වැඩ ටික කළා, මේ අය මේ වැඩ කළා කියලා ගෙදර වැඩ කරන අයගේ වැඩ ටික යා දැනගෙන තියෙනවා. මෙයාලා මේක කරනවා, මේක නොකරනවා කියලා. ඊළඟට එච්චර විතරක් නෙවෙයි, ගිලාන කානංච බලා බලන් ජානේසාම, මේ මිනිස්යාට මේ ටික කරන්න පුළුවන්කම් කියලා. බලා බලන් කියන්නේ මේ මන දැන් අපි වයසක ආච්චි කෙනෙක් නම් ගෙදර වැඩට අරගෙන ඉන්නේ, ඒ ආච්චිට පුළුවන් වැඩ ටික දෙන්න ඕන. වයසක ආච්චි කෙනෙක් අපි උයන්න ගත්ත කෙනෙක් ඒ ආච්චිට තීන්ත ගන්න දීලා හරියන්නේ නැහැ. පව් සමහරවිට වැඩ කරලා ගොඩාක් කලින් තරුණ කාලේ ගෙදරට වැඩට එන්නේ, වයසට යනවා. ඊළඟසාර තරුණ කාලේ දුන්න වැඩ නෙවෙයි, වෙන කෙනෙක් වැඩට අරගෙන හරි ආච්චිට ලුණු ගෙඩිය සුද්ධ කරන්න ඒ වගේ පොඩි වැඩක් දෙන්න ඕන. ඒ මනුස්සයෝ ගැන නම් මනසකම තියෙන්න ඕන. දැන් මේක කරන්න ඕනේ කෙල්ල, බැඳපු කෙල්ල කරන්න ඕන. ඊළඟට වැඩ කරන කෙනාට ලෙඩ හැදිලා නම් එයාට බෙහෙත්ටි ගරන් දෙන එක, එයාට වැඩ පොඩි පහසුවක් දෙන එක. එහෙම නැහෙනේ ගොඩාක් ගෙවල් වල කරන්නේ වැඩට කෙනෙක් ගත්ත ගමන් උඹල වැඩට අරන් තියෙන ඔක්කොම කරලා තියලා. පුළුවන්කම තියෙද්දී ලුණු ගෙඩිය සුද්ධ කරන්න. ඔකෝම ඉන්නේ අර මොකද්ද ඒවට කියන නම් මට තේරෙන්නේ නැහැ. අමුතු මානසික ලෝකෙක ඉන්නේ, මනුස්සකම මත නෙවෙයි. අපි සල්ලි දෙනවා උඹලා කරපල්ලා. ඇයි අපි මිනිස්සුනේ, අපි මිනිස්සුනේ. විසාක බැඳලා ආපු දවසේ රෑ කෑ ගහන වැහුණ අස්ව ගාලි, මේ කෙල්ල පාන්දර දෙකට නැගිටලා ගියානේ බැඳපු දවසේ රෑ. බලනකොට අස්ව පැටි, අස්ව වෙළඹක් මේ පැටියෙත් දානවා. කවුරුත් නෑ, කෑග ගහ පැටිය දානවා. සම්පූර්ණ චීත්‍යයක් ගත්තා, ඇඳ ගත්තා, උණු වතුර ටික ගෙන්න ගත්තා, කෙල්ලෝ ටිකට කතා කළා, සියලු වින්නඹු වැඩේ කළේ විසාකා.
විසාක තමයි ඉන්න වැඩි කලේ බැඳපු දවසේ. මේ බුද්ධ ශාසන උපා ඈනිතින් ඉතින් මනරතින් ඉන්නේ ඒකයි. එනිසා මනුසකම ඕන කියනවා. බෝ ඊළඟට තියෙනවා බෝ කාදනියම් භෝජනියම් චස්ස පච්චේන විභජි සාමාති එවන් යෝ. ඊළඟ කන බොන දෙයක් ලැබුණොත් එම් වැඩකාර කරන අයටත් පොඩ්ඩක් දීලා, අර ගෙදිට වැඩට ආපු අයට දීලා. ඕන වැඩකාර කියන්නේ ගෙදර ස්ථිර වශයෙන් නෙමෙයි, තීන්ත ගන්න හරි වැඩට කට්ටි ගන්නවනේ. ඒ මිනිස්සු සතුටු කරන්න ඕන. ගොඩාක් ඔය කොළඹ පැතිවල එහෙම ගිවල් දොරවල් හරියට හදා ගන්න බැරුව වංචා සිද්ධ වෙන්නේ ඇයි? හැම එකම අර කොන්ත්‍රාක්‍රමයටම හිතන්නේ. උඹලා ගත්තනම් කොන්ත්‍රාක්කුව වැඩ කරපල්ලත් වතුර ටිකක් දෙන්නේ. ඉතින් යන ගමන් වැඩ බලන්න යන ගමන් කෙසෙල් ටිකක් අරගෙන යනවා. කෙසෙල් ලැබරියක් දෙකක්. ආ ඔයාලා පොඩ්ඩ බෙදාන කන්න. බිස්කට් ටිකක් අරගෙන යනවා. විත කන වයස කට්ටි ඉන්නවා නම් ඒ විත ටිකක් අරගෙන වැඩවලට. ඇයි තමන්ගේ ගෙදරින් ඉඳගෙන හදන්නේ? ඉතින් එහෙම ඉඳලා සතුටු වෙනවා. සතුටු වෙලා හොරකමක් කරන්න ගියත් අනේ මහත්තයා හරි හොඳයි, අපිට යන්න දෙන්නේ නැහැ මේවා කරද්දි. වැඩවලට ආපු ගම යකාවයි කෑ ගහලා මොකද මොකද කියලා හිතෙන උට හිතන මොන්න අපුරු මිනිස්සු. මුංගෙන් දෙයක් හොරකම් කළත් කමන්නේ නැහැ කියලා හිතෙනවා. ඇයි අර සූර සරදීල්ලගේ පරම්පරාවනේ දෙන්නේ. ලොකියුන්ගෙන් අරන් පොඩියුන් දෙන සිස්ටම් එක ලංගාවෙ තිබ්බනේ. ඒවා හිතන උන්ගෙන් මේ නපුරු මිනිසුන්ගෙන් ගත්තක් කවන්නේ කියලා. නපුරු මනසය දවණය කරන්න ඕන හිනාවෙන් කතායි. ඒක ගෙදර කෙල්ල තමයි ඒක කරන්න ඕන. ඒතර ලස්සනට ගේනවා. ඊට පස්සේ තියෙනවා මේව විස්තර කරගන්නේ මේ උග්ග සූත්‍රයේ අංගුතනිකාය 3 පංචක නිපාතේ සුමනා වර්ගයේ තියෙන උග්ග සූත්‍රය කියවන්නේ. මේ කීටින් කියවන්නේ වෙලාව හැටියට විනාඩි 2යි 3යි තව තියෙන්නේ. තස්මාතේ කුමාර වේවන් සික්කිතම්බං මේ විදිහට කෙල්ලෙනී කරන්න. යම් බත්තා ආහරි සම්ති දනංවා දඤ්ඤංවා තමන්ගේ ස්වාමියා ධනෙ උපයනවා රන් රිදී මුතු මැණික් උපයනවා ආරක්කින ආරක්ෂා කරපල්ලයි විනාශ කරන්න දෙපා මිනිසයා ගේන දේ. ඊළඟට ගුත්ති මේ ආරක්ෂා කරන්න රැකගන්න සම්පාදේශාම ආරක්ෂාව සපෙල දෙන්න තස්ස භවිස්සාම අදුත්ති දූර්ත වෙන්න එපා. මිනිහා අඹු කරන දේෙන් හොර මිනිසු කෙරෙහි යොදවන්න එපා. අද කාලේ තියෙනවනේ තමන්ගේ මිනිස්යාම ෆෝන් එක අරන් දුන්නේ. ඒ ෆෝන් එකට තමන්ගේ මිනිස්යාමයි සල්ලි දැම්මේ. ඒ ෆෝන් එකෙන්ම හොර මිනිසුන්ට කතා කරපු ගමන් උන්ට වෙනම නිරයක් හැදෙනවා. මනුෂ්‍යයාමයි වාහනේ අරන් දුන්නේ, මනුෂ්‍යයාමයි ගී හදලා දුන්නේ. මිනිහා හදපු ගී යට ඉඳලා හොර මිනිසුන්ට කතා කරන උට උන් යන වෙනම අපායවල හැදෙනවා. අදුත්ති භවිස්සාම අතේනි හොර වෙන්න එපා, හොරකම් කරන්න එපා කියන තමන්ගේ මනුෂ්‍යයාගෙන්. පිටින් හොරකම් කළාට වැඩිය දෙතුන් ගුණයක් පාපෙ රැස් වෙන තමන්ගේ ස්වාමියාගෙන් හොරකම් කරපු ගම. ඊළඟට තියෙනවා අසොණ්ඩි බොණ්ඩෙපා කියන කවදාවත් හොඬ වෙන්නෙපා. බොන මනුස්සයාගේ බීමන නතර කරගන්න කෙල්ල දක්ෂ වෙන්න ඕන ආදරෙන්. ඇඟට කඩාපනින්න නැතුව. අනේ ඔයාට මං හරි ආදරි. මට පොඩ්ඩක් මේ හිතට දුක තියෙනවා යා බොන එක. ඒ නිසා ඔයා බොන එක නතර කරනවා නම් මට කොච්චර හතුටද. ආදරේම දිදී දිදී මේ කෙල්ලෙක්ගේ ආදරෙන් කොල්ලෙක් ගොඩාක් වෙනස් කරන්න පුළුවන්. ওই මිනිසුන්ගේ ওই පවුල් කඩා කපල් වෙච්ච ප්‍රශ්න තියෙනවනේ. ඒකල රටේ ලෝකේ දේවල් ගන්න යනවනේ. ඇයි හේතුව? ගෑණි ඇඟට කඩාගෙන පයින්නෝ. නපුරුයි. ආදරක වචනයක් නැහැ. ඔහොම යද්දී අල්ලපු ගෙදර කවුරු හරි කෙල්ලේ අයියේ කියපු ගම. අර කොල්ලට ලෝකේ මමතකයි. උන්න බනත් මතක නැහැ. ආදරේ ප්‍රශ්න තියෙන්නේ. ඊට පස්සේ අවිනාශිකා යෝති විනාශ කරන්න එපා කියන ස්වාමියා ගේනදී ඒවන් යෝ කුමාරිය සිකෙල්ලනේ ඒ විදිහට හික්මෙන යන්නලා. මේ බුදු කෙනෙක් කියන්නේ ඉමේහිකෝ කුමාරියෝ පංචහි ධම්මේ. අර කලින් නැගිටින එක පස්සේ ඇහැර නිදා කලින් පස්සේ නිදා ගන්න එක ඉස්සල් ඇහැරෙන එක වැඩපල හොයා බලන එක මනුස්සයාට ප්‍රියමනාපව ඉන්න එක පළවෙනි කාරණේ. දෙවෙනි එක ස්වාමියා ගරු කරන අම්මා තාත්තා ඒ අයට තමනුත් ගරු කරන එක. ඊළඟට ස්වාමියාගේ ජීවනෝපායට උපකාර කරන එක. ඊළඟට තමයි
ගෙදර වැඩකාර කරන අයට ඒවා ඒ අයට උදව් උපකාර කරන එක, ඊළඟට තමයි මනුස්සයා හොයලා ගෙන දේ රකින එක. ඉමේහි කෝ කුමාරයෝ පංචිදම්, මෙන්න මේ කාරණා පහයෙන් සමන්නාගත මාතුගාමය ස්ත්‍රිය කායස්ස වේදා පරම්මරණ මනාපකායිකං, කය බිඳලා මරණයෙන් මත්තේ මනාපකායික කියන දෙවියන් අතර උපදිනවා. මනාපකායික කියන්නේ නිම්මාන රති. චාතුම් මහරජකෙත් පැනලා, තාවතින්සෙත් පැනලා, යාමෙත් පැනලා, මෛත්‍රී බෝධිසත්වය ඉන්න තුසිතෙත් පැනලා නිම්මාන රති. උඩම සුවා තමන්ට පුළුවන් විදිහට මිනිසයාට ආදරය දක්වාගෙන හිටියා චාතුම් මහරජකේ. හරි ඉපදිනවා ඉවසාගෙන, ඉවසාගෙන ඉන්නවා. ඊළඟට යෝනම් භරති සම්බදා නිච්චං ආතාපි උසුකෝ. මෙහෙම ওই විදිහට ඉන්නකොට සාමාන්‍ය මනුස්සය හුරු වෙනවා නෝනගෙන් අහන්න. නෝනගෙන් අහන්න හුරු වෙන ওই ක්‍රමෙට ඉන්නකොට නෝනේ මේ කියනවා, සුදු නෝන අපි මොකද්ද මේකට කරන්නේ කියලා මොකක් හරි දැන් මෙයාගෙන් අහනවා. ඊට පස්සේ කියනවා සබ්බකාම හරම් පෝසම් බත්තරන් නාති මඤ්ඤති. ස්වාමියා එහෙම ඇහුවට කවදාවත් කෙල්ල හිතන්න එපා කියනවා. අපි මහත්තයා මගෙන් අහලා කරන්නේ කියලා ස්වාමියාව යට යවන්න හිතන්න එපා කියනවා කවදාවත් ස්වාමියා තමන්ගෙන් ඇහුවට. හරි පුදුමයි මේ බුදු කෙනෙක්ගේ වචන. නචාපි සොත්ති බත්තාරං ඉච්ඡාරේන රෝසී බහ්තුච ගරුණෝ සබ්බේ පටිපූජේති පණ්ඩිතා. මේ නුවණ තියෙන උත්සාහවන්ත කෙනා මේ ස්ත්‍රිය හිතුවක්කාර වෙන්නේ නැහැ කියනවා. ඒ හිතුවක්කාර වෙන්නේ නැතුව ස්වාමියාට පුදමින් ගෞරවයෙන් වාසය කරනවා. ඊළඟට පළමුව නැගීටලා අනලස් වෙලා, ඒ කියන්නේ කුසීත නොවි, බොහෝ පිරිවර ඇතිව වාසය කරන මේ කෙල්ල මේ ස්වාමියාට මන වඩනවා. ස්වාමියා හරි කැමති ඒ කෙල්ලට. ඊළඟට යා ඒවං වත්තති නාරි බත්තු ඡන්ද වාසනගෝ වාසනාග මනාපානාම තේ දේව යත්ත සා උපපජ්ජති. යං ස්ත්‍රියක් මෙසේ පවත්නේ ස්වාමියාගේ සඳ විසි අනුව ගියානං දේවනිකායන් හි උපදින්නී නම් ඒ දෙවියෝ මනාපකායිකා නම් වන්න. ඒ කියන්නේ ස්වාමියාගේ මන වඩන හිතගත් මේ කෙල්ල මැරුණට පස්සේ උපදින්නේ නිම්මාන රති. දැන් පන්සල් යන කතා නෑ මෙතන, දාන දෙන කතා ඒවකුත් නෑ. ස්වාමියාට ආදරෙන් හිටියා. දැන් තියෙන්නේ මේව නෑ. කොහෙද බණක් තියෙන්නේ යනවා අහනවා, කොහෙද දානයක් තියෙන්නේ යනවා, මොනවද තියෙන්නේ පින්කම් කරනවා, මිනිහාගේ බොටුව කන්න හදනවා. යන්නේ නම් නෑ උඩට. කෙල්ලෙක් දිව්‍ය ලෝක යනවද නැද්ද කියලා ගෙදරින් හොයන්න පුළුවන්. ස්වාමියාට කටයුතු කරන විදිහ. ඉතින් අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන දරුවෝ මැණික් කෙරන්දති සිල්වා දියණියත්, පින්වත් අනුපම කරුණාසේකර පුතත් වාහනවන්තයි. මම මේ දේශනාව තෝරාගත්තේ මේ දෙදෙනා මැයි මාසේ විවාහ ජීවිතයට එළඹෙන්න සූදානමින් සිටින්නේ. ඉතින් මේ දරුවෝ දෙන්න ඇවිල්ලා ස්වාමිනී අපේගේ විවාහ ජීවිතයට ආශිර්වාද පිණිස දහම් කරුණු ටිකක් අහන්න කැමතියි කියනකොට තරුණ දෙන්නෙක්ගේ ඒ සුන්දර අදහසට ගරු කරලා තමයි මම ආවේ. ඒ නිසා මේ දුවලට මේ පුතාලට මේ වචන මතක තියෙද්දී එකක් දෙකක් හරි මේ දරුවන්ගේ ජීවිතේ ආරක්ෂා වෙනවා, පිම්පිරෙනවා. පටන් ගන්න කලින්ම නෙමෙයි. ඒකට පටන් ගත්ත දා හැබැයි මේක වචනාකම තමයි කියන්නේ. කිසි කෙනෙකුට කියන්නේ නැතුව මේ මජ්ක්‍ධිම නිකායේ දැන් සූත්‍රේ මේ අංගුත්තර නිකායේ තුනේ උග්ඝහා සූත්‍රේ ඉන්ටර්නෙට් එකකින් හරි අරගෙන මේ හොඳට කියවලා හිතට අරගෙන පුරුදු කරනවා. මෙයාලා වැඩ කරන්න පුළුවන් රෑ වැඩ, දවල් වැඩ. මෙයාලා ගොඩාක් තරුණ ජීවිත රස්සාවල් කරන්නේ. සමහර පන්සල් යන්න වෙන්න බැරි වෙන්න පුළුවන්, පින්කම් වලට යන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ස්වාමියාට ආදරෙන් ගෞරවයෙන් ඉන්නවා. මෙයාලගේ සුගතිය ඒකෙන් හැදෙනවා. ඉතින් මේ දරුවන්ගේ ජීවිතයට තුනුරුවන්ගේ ආශිර්වාදය සැලසේවා කියලා සෙත්පත් කරනවා.